ජාති හා ජාත්‍යන්තර වශයෙන් මම කරපු දේ ඇත්ත වශයෙන්ම ජීවිත පූජාවක් කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා මගේ හඬ රටට තේරෙයි කියලා මම විශ්වාස කරනවා. මට දැනට මම ගැන මේ ගැටුමක් තියෙනවා. මම පාර්ලිමේන්තු යන්න හදනවා. මම ආත්මාර්ථකාමීක ඔය වගේ මම ගැන චිත්‍රයක් බවන්න හදනවා. ඒක කාටවත් දැනගන්න පුළුවන් වෙයි. මම හිතනවා ඔබට මා පිළිබඳ හද සාක්ෂියක් ඇති කියලා මම විශ්වාස කරනවා. මාධ්‍යවේදීන්ටත් මාධ්‍යවේදී ආයතනවලටත් මා ආදරෙන් ඉල්ල හිටිනවා අපිව විනාශ කරන්න එපා. අනේ මේ මන්ත්‍රී දුරේ නතු නොලැබුණා නම් කොච්චර හොඳද කියලා මට හිතෙනවා. වහන්සේට මේක සාපයක් වුණා කියන්නේ. ඇත්ත වශයෙන්ම. කරුණාක් මේ දේශපාලනේ පුරුතඥ ලෝකේ ගැටුම් නැති ලෝක මේ රහතන් වහන්සේලා නෙවෙයි මේ ව්‍යාපාරයට ඇවිල්ලා තියෙන්නේ. පුරුතඥ භාවයෙන් මම ළඟත් තියෙනවා ඥානසංහඳුන් ගාව තියෙනවා අපි කවුරු ළඟ තියෙනවා. අපේ ළඟ තියෙන සාපේක්ෂ වටිනාකම් මිස පරිපූර්ණ වටිනාකම් නෙවෙයි. අපි මිනිසුන් හොඳ නරක තෝරන්නේ සාපේක්ෂව. රතනහාඳුනේ හොඳ නරක තෝරන්නේ මේ රහතන් වහන්සේ කෙනෙක් කියලා පූජාසනයක තියලා නෙවෙයි. කේක් ගෙඩියක් කියලා නෙවෙයි. මගේ පුරුතඥකම් තියෙනවා. හැබැයි ඒ අතර අපි රතනහාඳුරු අනිත් අයත් එක්ක කිරුවම සාපේක්ෂ වටිනාකම් විතරම මට ගන්න පුළුවන්. ඒ වගේම අපි හාමුදුරනේ දැන් මේ වේදිනිගම හාමුදුරෝ හංගගෙන ඉන්න බොහන්සි කියලා චෝදනාවක් තියෙනවා. අයියෝ ඒක නම් හරිම කනගාටුයි මට. ඕක ඥානසාර හාමුදුරන් ගාව තිබුණා. ඥානසාර හාමුදුරන් නම් ඒක දැන් පිළිගන්නේ නැහැ. මම හංගන් ඉන්නවා කියන එක. ඒ කියන්නේ මුලිකම අදහස අපි හාමුදුරනේ වෙලා තින්නේ. ඇත්තටම ඔබ වහන්සේ මොකද්ද හිතන්නේ මේ උන්වහන්සේ? නෑ උන්වහන්සේට පාර්ලිමේන්තු යන්න ඕන කම තියෙනවා. උන්වහන්සේ ගහන්න උන්වහන්සේගේ නම දුන්නා. ඊට පස්සේ කුමන්ත විද බලවේග උන්වහන්සේ වටා එක්කවල උල්පන්දම් දෙනවා. එච්චර බලවේගෙන් උන්වහන්සේගේම ආසාව ඔබවහන්සේලා මේ විදිහට කොහොම කරුණු පැහැදිලි කරත් රටේ සමස්ත බෞද්ධ ජනතාව ඒ වගේම 67 ලක්ෂයට ආසා සමා වෙන්න 67 දහසකට ආසන්න ඡන්දදායකයෝ කියන්නේ මේ දැන් ඔබවහන්සේලා මේ එක මන්ත්‍රී ධුරයකට එන කොටා ගන්නවා කියලා භික්ෂුන් වහන්සේලා විදිහට මේ ආකාරයෙන් එන කොටා ගැනීම කැපද අපි හඳුරන්නේ කැප නැති කොච්චර දේවල් වෙනවද මේ රටේ කැප වේද ඔක්කොම දේශපාලනඥයෝ කරන්නේ කැප වේද විසු ශාසනයේ තියෙන කැප වේද අකප වේද ගොඩක් සිද්ධ වෙනවා විවාහාරික මේක ලෞක මේ රහතන් වහන්සේලගේ සමාජයක් නෙවෙයිනේ ඉතින් ගැටුම් ඇති වෙනවා දැන් මම මාධ්‍යයට කතා කරා මිනිස්සු තේරුම් ගන්න මොකද කොහොමද රතන හඳුර හිතන්නේ කියලා ඔයා මාධ්‍යවේදී කියලා තේරුම් ගන්න ඕන මම කොහොමද හිතන්නේ කියලා මම කියන්නේ අද වැදගත් දේ මන්ත්‍රී ධුරේ නේ ව්‍යාපාරයක් හදන එක මන්ත්‍රී ධුරේ ඒකට අවශ්‍ය උත්තේජනයක් පමණයි අපි මන්ත්‍රී ධුරේ ගැන හිතන්නේ නැතුව ව්‍යාපාරය හදන මන්ත්‍රී ධුරේ රතන හඳුරට આવත් එකයි ඥානසාර හඳුරට ගියත් එකයි ඒක මංගොල්ල කෑවත් කමන්නේ අපි ව්‍යාපාරය ගැන කතා කරමු. දැවැන්ත මේ මතවාදයේ අද මාධ්‍යවේදීන්ටවත් පත්‍රවලටවත් මතවාදයක් නැහැ. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ දැක්මක් නැහැ. ඒක ලොකු ඛේද වාචක. අපි ගල්ලංගුරු ගැන කිව්වම මේක වැඩක් නැහැ ඒගොල්ලන්ට. මෙතන රටේ මතයක් හදලා තියෙනවා ඔබ වහන්සේ සහ ඥානසාර හමුදුර අතර මේ മന്ത്രി ගමට මේ ගැටුමක් තියෙනවා කියලා. දැන් ඔබ වහන්සේලා දෙන්න එක ගම්සේ එකතාවට ඇවිල්ලා තවම එකඟතාවයකට එන්න ගැඹුරු සාකච්ඡාවක් සිදු වෙන්නේ නැහැ. අපි ළඟ එකඟතාවයකට එන්න කිසිම බාධාවක් නැහැ. අපි අතර සාකච්ඡාවක් තියෙනවා අපි දින දුරකටනේ කතා කරනවා එහෙම මේ අපි තාපය බෙදගෙන නැහැ අපිට ඕන වෙලාවක එකතු වෙන්න පුළුවන් උන්වහන්සේ මගෙන් කාලයක් ඈතට හිටිය අපි ආයෙ එකතු වුණා අපිට ඕන වෙලාවක එකතු වෙන්න කිසිම බාධාවක් තවම ඇති වෙලා නැහැ තාම එකඟතාවයකුත් නැහැ එකඟතාවයක් ඇති වෙයි එකඟතාවයක් ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා ඔබ වහන්සේ තවමත් ඉන්නේ മന്ത്രി ධූරේ ඉල්ලනවාද ඔබ වහන්සේ තවමත් මම ඉල්ලනවාද නැද්ද කියන එක තීරණය කරන්න අපේ ව්‍යාපාරෙ නිසා මම නෙවෙයි මට තනියෙන් තීරණය කරන්න පුළුවන් නෙවෙයි මේක ඒක කිරන්න ඕන අපේ ව්‍යාපාරය හදන්න අපි ඉස්සෙල්ලා മന്ത്രി ദുരീല കഥ കാരണക്ക് നെമി അപ്പി ഇസ്സല കരന്നു ഒബ ഹൻസര ബലാപൂർത്വ തീയ ലബേ കേല മട ലബേ കേല ബലാപൂർത്വ നേത നെമി വ്യാപാരി ഹദിവദ മഗേ ബലാപൂർത്വ കോമ തൗതുന പക്ഷ മഹാലേകമട ബലേ ദീന പത്കിരി പക്ഷ മഹാലേകമട നിർദ്ദേശ കരന്നുന്ന മമ ബിരുദുമാണ് മമയി നിർദ്ദേശ കരന്നു മമ നിർദ്ദേശ കരന്ന കേന പമണേ പത്കല ഹക്കേ ഏ ഗിയുസ മഹിന്ദ സാന്ദ്രോന എഹമ കിയാ ඔව් ගියස් මහින්ද ඒ කියන්නේ ඔබ වහන්සේ විසින් ඔබ වහන්සේව නම් කරොත් ඔබ වහන්සේව මහලේකම් බෑ මම මට නම් කරන්න බෑ අපි මට නම් කරන්න බෑ පුජ්ජලික මම බතිර කොමසාරට මගේ නම දුන්නට පත් කරන්න බෑ ලේකම් පත් කළ යුතුයි මේ ඉන්න ලේකම් පත් කර යුතුයි අනුප්‍රාප්තිකයට ඒකට වැදී ඉන්න මේ ගියසුමන් අපේ ජනබල පක්ෂයේ මහලේකම්ට පුළුවන් නේ වෙලේ කරන්න මහලේකම්ට කරන්න බෑ කරන්න මේ ගියසුමන් උ කරන්න බෑ කාටවත් ඒක කියන්නේ මේක අධිකරණ ක්‍රියාවලියකට යන ක්‍රියාවක්